ಹಾಯ್ ಹಲುವನಿ ಒಣ್ಣು ಪೊರೊಂದುನ ವಿದ್ಯಾಟಮ ಟ್ವಿಂಕಲ್ ವಾಟರ್ಮೆಲನ್ ಡ್ರಾಮ ಕೆ ಪಾರ್ಟ್ ಟೂ ಅರಗಿನ ಮಂ ಆವ ಒಯಾದ ವಿಡಿಯೋ ಏಕ ಬಲನ್ನಾವೆ ಪಾರ್ಟ್ ಒನ್ ಬಲನ್ನೇ ಮೆತುವ ನಮ್ ಉಡ ಕಾರ್ಟ್ ಕೆನ್ ಗಿಹಿನ್ ಪಾರ್ಟ್ ಒನ್ ಬಲಲ ಮೆನ್ನ ಕೇಲ ಆರಾಧನಾ ಕರನವ ಕಲಿಂ ಪಾರ್ಟ್ ಕೆ ಅಂತಿಮಟ ಸಿಜಿಯನ್ ಕೊರಿಯಾವೆನ್ ಗೇಪು ಸೀನ್ ಏಕಕ್ ನ ಅಪಿಟ ಬಲನ್ನ ಪುಳುವಂಗುನೆ ಇತಿನ್ ಏಕನ ಯೀಜನ್ ದನಗನೀವಿತ ಎತಕೊಟ ಯೀಜನ್ ಆಬಾದಿತ ಕೆನೆಕ್ ವೆನ್ನ ಹೇತುವ ಜಿಯೋಲ್ಟ ಹೋಯಾ ಗನ್ನ ಪುಳುವಂ ವೇವಿದ ಚಂಗ್ ಸಹ ಯೀಜನ್ ಗೆ ಹಮು ವೀಮ ಕೊಯಿ ವಿದಿಯಟ ವೇವಿದ ಕೇಲ ಅದ ಕಥಾವೆನ್ನ ಅಪಿ ಬಲಮು කතාවට යන්න කලින් මතක් කරනවා අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා description එකේ තියෙන link වලින් ගිහින් අපිව Facebook follow කරලා තියාගන්න කියලා. මොකද අපි YouTube එකේ දාන්න යන කතාව ගැන teasers ඔයාලට කලින් ඒ page වලින් අරන් යන්න අපි plan කරලා තියෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අද කතාව බලන්න යමු. එක දවසකට පස්සේ පාරේ ඇවිදමින් ඉන්න ජියොක්ට සීජියොන්ව හම්බ වෙනවා. පේන විදිහට නම් ඇය ඇයගේ පෙනුමත් වෙනස් කරන්, එයාගේ දැන් දෙමාපියන්ගෙන් පැනලා යනවා වගේ. කොහොම හරි ජියොල් එක්ක හොඳින් කතා කරමින් ඔව් එක රෙස්ටුරන්ට් එකකටත් සීජියොන් යනවා. ජියොල්ට නම් සීජියොන්ගේ මේ වෙනස ගැන කිසිම දෙයක් හිතාගන්න බැරුව තමයි ඉන්නේ. කොහොම මේ දෙන්න කතා කරමින් ඉති ජියොල්ට මතක් වෙනවා ඊචන් සහ චන් කිව්ව විදිහට ඔවුන් හම්බ වුණේ සයින් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ගිහපු ක්ලාස් එකකින් කියලා. ඉතින් ඊචන් සහ චන් හම්බ වෙන්න නම් චන් ආබාධිත වෙන්න ඕනි කියලා ජියොල්ට මේ වෙලාවේදී තේරෙනවා. ඒ වගේම සීජියොන් මොන විදියට ආවත් ඇයට ඊචන් සහ චන්ගේ ආදර කතාවට බාධා කරන්න දෙන්නේ නැහැ කියලා ඔහු තරයේ හිතා ගන්නවා. ඔය අතරේදී අනිත් පැත්තෙන් ඊචන් දැනගන්නවා සීජියොන් වෙනත් රටකට ගිහින් කියලා. ඉතින් හැමදේම එපා වෙලා ඔහි පැද්දි පැද්දි කැඩේට යන ඊචන් ෂොප් එකේ වුණගෙනුත් හොඳ දෙයක් අහගන්නවා. කොහොම හරි ටිකකින් කඩේ ඉස්සරහින් යන චන් දකින්න ඊචන් අය පස්සෙන් ගිහිල්ලා අයට හොඳටම බනිනවා. මොකද එදා සීජියොන් දෙන්න කිව්වා කියලා ආරාධනාව දීලා තියෙන චන්. අය ඒ වගේ දෙයක් කළේ ඇයි කියලා අපිට කතාව ඉස්සරහදී බලා ගන්න පුළුවන්. කොමින් කොහොම හරි බැනලා කඩේට යන ඊචන් දකිනවා චන් පාර මැද්ද යන නිසා පිටිපස්සේ වාහනේ අයට හෝන් කරනවා කියලා. වාහනේ හෝන් කළාට චන් ආබාධිත නිසා අයට ඇහෙන්නේ නම් නැහැ. ඉතින් එතනට යන ඊචන් අයව පැත්තකට අදලා අරගෙන ආයෙත් හොඳටම බනිනවා. හොඳටම ෂොක් වෙලා ආයින චන් ටෙලිෆෝන් බූත් එකක් පිටිපස්සට වෙලා හොඳටම අඬනවා. ඇය එහෙම අඬමින් ඉද්දි වහින්න ගන්නවත් එකම ෂොප් එකේ වුණත් ඊචන්ට හොඳටම බනිනවා චන් වගේ අහිංසක කෙල්ලෙක්ට නිකරුණේ බැන්න නිසා. ඔය අතරේදී පාරේ යන ජියෝල් චන්ව දැකලා ඔහුගේ කුඩේ චන්ට දෙනවා. හැබැයි ඉතින් එයාගේ අම්මා කියලා නොදැන කොහොමින් කොහොම හරි චන් කුඩෙත් එපා කියලා ජියෝල්ට යන්න කිව්වම කුඩේ ඇය ගාවින් තියලා ජියෝල් එතනින් යනවා. ඔන්න ආයෙත් අපි ඔය ෆ්ලෑෂ්බෑක් එකට අරන් ගිහිල්ලා චන්ගේ ජීවිතය කොයි වගේද කියලා අපිට පෙන්නනවා. චන් කියන්නේ අම්මත් නැතුව ගොඩක් පාළුවෙන් තනිකමෙන් හැදුන හොඳ ව්‍යාපාරිකයෙක්ගේ දුවේ. චන් පොඩි කාලේදී ආගේ අම්මා මිය ගියාට පස්සේ චන්ව බලා ගන්න කියලා හිතන් එයාගේ තාත්තා දෙවෙනි විවාහයක් කරගෙන තියෙනවා. හැබැයි ඉතින් චන්ව බලා ගැනීමල කෙසේ වෙතත් ඇයව අපායකට තමයි චන්ගේ කුඩම්මයව ඇදලා දාන්නේ. කොටින්ම කිව්වොත් කතා කරන්න බැරි අයට සයින් ලැන්ග්වේජ් එකවත් ඉගෙන ගන්න අවස්ථාවක් තිබිලා නැහැ. ඔය අතරේදී තවස පුරුදු විදිහටම කාමරේ හිරවෙලා ගෙදර ඉtti පාටියකේ යුද්ධයක් නටපු ඊචන් පළවෙනි පාරට චන්ව දකිනවා. ඊට පස්සේ කීප වතාවක මේ දෙන්න හම්බ වෙනා වගේම චන්ගේ හිතේ ඊචන් ගැන අදහසකුත් ඇති වෙනවා. චන්ගේ ඒකපාර්ශවීය ආදරය කොච්චරක්ද කිව්වොත් ඊචන්ගේ හැම ජොබ් එකකම පළවෙනි දවසේදී කස්ටමර් කෙනෙක් විදියට චන් ගිහිල්ලා තියෙනවා. ඒත් කාලයත් එක්ක චන් දැනගෙන තියෙනවා ඊචන් කැමති සීජියොන්ට කියලා. ඉතින් කලින් දවසක සීජියොන් ටී-ෂර්ට් එකක් දුන්නෙත් සීජියොන්ගේ පර්ෆෝමන්ස් එකක් බලන්න එන්න කියලා තමන්ට හම්බ වුණ ටිකට් එක ඊචන්ට දුන්නෙත් චන් තමන්ගේම වමනාවෙන්ම තමයි. කොහොම වුණත් සීජියොන් කොරියාවෙන් ගියාම ඊචන් ගැන චන් ගොඩක් වද වෙලා තියෙනවා. ඒ වදවීම කොච්චරක්ද කිව්වොත් කතා කරන්න බැරි වුණත් ඇය සීජියොන්ව කන්ටැක්ට් කරගන්න ඇයට කෝල් පවා අරන් තියෙනවා. ඔය විදිහට ෆ්ලෑෂ්බෑක් එක ඉවර වෙද්දි ඊළඟට අපිට පෙන්වන්නේ සීජියොන් සහ ඊචන් අහම්බකින් පාරදී හම්බ වෙලා තියෙනවා කියලා. කොහොම හරි කලින් වුණ දේවල් වලට සමාව ගන්න සීජියොන් ඔහු එක රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා හොඳට කාලා බීලා එන්ජොයි කරනවා. කොහොම වුණත් ජියොල් නම් සීජියොන් ඊචන්ට ලං වෙන එක ගැන කොහෙත්ම කැමති නැහැ. ඉතින් හැම වෙලේම ඒ දෙන්නගේ මැද්දට පැනලා පුළුවන් තරම් දෙන්නව වෙන් කරන එකමයි වැඩේ. කොහොමින් කොහොම හරි එදා රෑ ආයෙත් ස්ටුඩියෝ වුණට කතා කරන ජියොල් ඔහු අතීතයට යොපු හේතුව ආයෙත් අහනවා. ස්ටුඩියෝ එකේ වුණ නම් කියන්නේ ඔහුට මේ දේ හොයාගෙන
ඔවුන්ගේ අනාගතය වෙනස් කරගන්න කියලා. පේන විදිහට නම් සීජියොන් කියන්නේ ටයිම් ට්‍රැවල් කරපු කෙනෙක් වෙන්න ඕනි. මොකද අපි මෙච්චර වෙලා සීජියොන් කියලා තියෙන්නේ ටයිම් ට්‍රැවල් කරපු සීජියොන්ගේ දුවට. හරි. අපි දැන් බලමුකෝ එහෙනම් සීජියොන්ගේ එයාගේ දුවගේ කතාව. සීජියොන් විවාහ වෙලා ඇමරිකාවට ගියාට පස්සේ එයාගේ දුවවත් ඒ කියන්නේ එන්යෝවත් මියුසික් පැත්තට බලෙන්න යොමු කරවලා තියෙනවා. හැබැයි තින් ටිකෙන් ටික එන්යෝට ඒ ජීවිතේ එපා වෙද්දී සීජියොන් ගෙනුත් එයාගේ හස්බන්ඩ් ගෙන් ඩිවෝස් වෙලා ආයෙත් කොරියාවට එනවා. කොහොම වුණත් ඔවුන් එත්ති වීවසිය මැරිලා. ඉතින් අන්න එහෙමයි වීවසිය මිය ගියාට පස්සේ සීජියොන් කොරියාවට එන්නේ. කාලෙත් එක්ක සීජියොන් එයාගේ තරුණ කාලේ දේවල් එන්යෝට කියනවා. අන්න එහෙම කියන් යද්දි තමයි එන්යෝට තමන්ගේ පළවෙනි ක්‍රෂ් එක කියලා සීජියොන් කියලා තියෙන්නේ. ඉතින් තමන්ගේ අම්මා කොරියාවට ආවට පස්සේ බීමතින් කිසිම දෙයක බරපතලක් නැතුව ජීවත් වෙන නිසා එන්යෝට සීජියොන් එක්ක ජීවත් වෙන එක එපා වෙනවා. ඉතින් තමන්ගේ තාත්තා ගාවට යන එන්යෝට දැනගන්න ලැබෙන්නේ තාත්තා ආයෙමත් මැරි කරලා කියලා. අම්මව ඩිවෝස් කරපු ගමන් තාත්තා මැරි කරපු නිසා එන්යෝට යාගේ තාත්තවත් එපා වෙනවා. ඉතින් පාරේ යඬමින් ඇවිදගෙන යන අතරේදී හම්බ වුණාර ස්ටුඩියෝ එකෙන් තමයි ජියෝල් වගේම එන්යෝත් අතීතයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් ඇය අතීතයට එද්දී සීජියොන් කොරියාවෙන් ගිහිල්ලා ඉවරයි. කොමින් කොහොම හරි ෆ්ලෑෂ් බෑක් ඉවර වුණාම අපිට පෙන්නන්නේ චන්ගේ තාත්තගේ කම්පැනි එකෙන් ලෑස්ති කරපු ඉවෙන්ට් එකකට ජියෝල් ගිහින් ඉන්නා කියලා. කොහොම වුණත් ජියෝල්ගේ පර්ෆෝමන්ස් එක වෙලා වෙති ඔහුගේ ගිටාර් එකේ වෙන ෂෝට් එකක් නිසා ජියෝල්ට කරන්ට් එක වදිනවා. මේ සිද්ධියෙන් ඉවෙන්ට් එකත් නවත්තලා දාලා ජියෝල්ව පුළුවන් ඉක්මනට ට්‍රීට්මන්ට් කරන්න හොස්පිටල් එකට අරගෙන යනවා. ඔය අතරෙදි චන්ගෙන් සමාව ගන්න කියලා හිතන් ඇයව හම්බ වෙන්න යන යීචන්ට වෙන්නේ හීන කිම්වත් හිතුවේ නැති දෙයක්. මොකද යීචන් චන් හම්බ වෙලා කතා කරන්න උත්සාහ කරද්දි ඇයට කලන්තේ දාලා එතන මැදගෙන වැටෙනවා. ඉතින් පුළුවන් ඉක්මනට ඇයව හොස්පිටල් අරන් යන්න යීචන් ඇයට සිහිය එනකම්ම ළඟින් ඉඳන් ගෙදරටම ගෙනිහිල්ලා දානවා. මුලින්ම චන් යීචන් ඉන්නවා කියලා දැකලා බය වුණත් ටික වෙලාවක් ගියාට පස්සේ දෙන්න අමාරුවෙන් කොළවල ලියමින් කතා කරන්න පටන් ගන්නවා. කොහොම හරි දෙන්න ගෙදර යද්දි හොඳ යාළුකමක් නිකම්ම දෙන්න අතර ඇති වෙනවා. යීචන් හිතේ මොකද්ද අමුතු සතුටකුත් එක්ක ගෙදර යන අතරෙදි චන්නම් හොඳටම බය වෙලා තමයි ඉන්නේ. තමන්ගේ ක්‍රෂ් එකත් එක්ක එච්චර ළඟින් කතා කරන් ඉන්න හම්බුනාම ඉතින් එහෙම වෙන එක සාධාරණයිනේ. කොහොමින් කොහොම හරි යීචන් ගෙදර ගියාට පස්සේ තමයි දැනගන්නේ ජියෝල් ගෙදර නෑ කියලා. ඒ විදියටම දවස් දෙක තුනක් ගිහිල්ලත් ජියෝල් ගෙදර ආපු නැති එක ගැන යීචන් දැන් හොඳටම වද වෙනවා. පේන විදියට අකමැතියි කියලා පෙන්නුවත් තමන්ගේ පුතා කියලාවත් නොදැන යීචන් ජියෝල්ට ගොඩක් සමීප වෙලා වගේ. කොහොම හරි ජියෝල් නැති නිසා බෑන්ඩ් එකේ අය අලුත් ගිටාරිස් කෙනෙක් හොයාගන්න උත්සාහ කළත් යීචන් දෙපාරක් හිතන්නේ නැතුව ඒ වැඩේට අකමැති වෙනවා. ඒ වගේම ඔහු හැමතැනම වගේ ජියෝල්ව හොයලා දෙන්න කියලා පෝස්ටර් පවා අලවනවා. කොහොම හරි ඔය පෝස්ටර් දකින නසරාණි කොල්ලෝ ටිකක් ජියෝල් ඉන්නවා කියලා කියමින් පාලමක් ගාවට යීචන්ව ගෙන්න ගන්නවා. හැබැයි ඒ නසරාණි කොල්ලෝ ටික ජියෝල් ඉන්න තැනක් වෙනුවට යීචන්ට හොඳ පාරවල් ටිකක් ගහනවා එතනම සිහිය නැති වෙන්න. වාසනාවකට එතනින් යන චංමේ සිද්ධිය දැකලා යීචන් ගාවට ඉක්මනටම දුවලා එනවා. ඇයට තනියෙන් යීචන්ව හොල්ලා ගන්නවත් බැරි නිසා වටේ ඉන්න අයගෙන් උදව් ඉල්ලුවත් ඒ කිසිම කෙනෙක් ඇයව ගණන් ගත්තේ නම් නැහැ. කොහොම හරි ඔතනින් යන එන්නෝ මේ සිද්ධිය දැකලා පුළුවන් ඉක්මනට යීචන්ව හොස්පිටල් අරගෙන යනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා කාමරයක් ඇතුළේ හිර වෙලා ඉන්න ජියෝල්ව. ඔහුව ඒ විදියට හිර කරන් ඉන්නේ චන්ගේ අයියා. මොකද එදා වුණ සිද්ධිය මීඩියාවලට ගිහිල්ලා නිසා තමන්ගේ කම්පැනි එකට නරක නාමයක් ගාව ගන්න බෑ කියලා චන්ගේ ගෙදර ජියෝල්ව හිර කරගෙන ඉන්නවා. දැන් චන්ගේ අයියා කියලා කිව්වේ කලින් දවසක ජියෝල් ගිහපු ඉවෙන්ට් එකේ හැමදේම බලපු කෙනාට. අනිත් පැත්තෙන් චන්ගේ තාත්තා කම්පැනි එකේ ඊළඟ CEO. ඒ වගේම චන්ගේ අයියා කිව්වට ඉතින් ඇත්තට මේ චන්ගේ ස්ටෙප් බ්‍රදර්. කොහොමින් කොහොම හරි ගෙදරින් එළියට යන්න බැරි වුණත් ගෙදර ඇතුලේ අවශ්‍ය විදියට ඉන්න කියලා චන්ගේ අයියා ජියෝල්ට උපදෙස් දෙනවා. ඔය අතරෙදි හොස්පිටල් එකේ ඉන්න යීචන්ව හොස්පිටල් එකට අරන් ආවේ චන් ඇයට කියපු නිසා කියලා එන්යෝ යීචන්ට කියනවා. ඉතින් එන්යෝ දන්නේ නැහැනේ සීජියොන් සහ චන් හොඳම යාළුව කියලා. ඉතින් එන්යෝ චන්ව දන්නේ නැහැ වගේ කතා කරන එක ගැන යීචන්ට සහ එයාගේ යාළුවන්ට නම් හරිම අමුතු දෙයක්. ඒත් කතාව අනිත් පැත්ත ගහලා එන්යෝට පුළුවන් වෙනවා ඒ කතාව මගහැරලා දාන්න. ඔය අතරෙදි චන්ගේ ගෙදර
ගාඩන් එකට වෙලා ඉන්න ජියෝල් ඔන්න ඉතින් අන්තිමට චංවයාගේ අම්මා කියලා අඳුර ගන්නවා. ටික දවසක් යද්දී තමන්ගේ අම්මා හංගපු ඒ අඳුරු අතීතය ටිකෙන් ටික ජියෝල් දැනගන්නවා. ඒ වගේම චංගේ තාත්තා තමන්ගේ දුව ආබාධිතයි කියලා කවුරුත් දැනගන්න හොඳ නැහැ කියලා. ඇයට සයින් ලැන්ග්වේජ් එකවත් උගන්වලා නැහැ. මේ හැමදේම දැනගත්ත ජියෝල් එයාට උන දෙයට වන්දියක් ඉල්ලනවා. හැබැයි ඒ සල්ලි නම් නෙමෙයි. ඔහු ඉල්ලන්නේ චංට සයින් ලැන්ග්වේජ් එක උගන්වන්න අවස්ථාවක් දෙන්න කියලා. චංගේ තාත්තටත් කරගන්න දෙයක් නැති නිසා ඔහු ඒකට කැමති වෙනවා. ඒ වගේම ජියෝල්ට ඉන්න තැනක් නැහැ කියලා දැනගත්තම තමන්ගේ ගෙදර ඉන්න කාමරයක් සහ මියුසික් වැඩිදුර ඉගෙන ගන්න කියලා චංග යන ස්කූල් එකට මතුල් කරනවා. කොහොම හරි දවසින් දවස ඒ ගෙදරට ගිහිපු දවසේ ඉඳන් චංට යාගේ ස්ටෙප් සිස්ටර් කරදර කරද්දි ඒ මැද්දට පැනන චංව බේර ගන්නවා වගේම චංට සයින් ලැන්ග්වේජ් එක හොඳින් කියලා දෙන්න ජියෝල්ට පුළුවන් වෙනවා. ජියෝල් චංට සයින් ලැන්ග්වේජ් එක කියලා දෙන හැමතිස්සෙම වගේ ඌට මතක් වෙන්නේ අනාගතයේදී ඌ තමන්ගේ අම්මගෙන් ඉගෙන ගත්ත සයින් ලැන්ග්වේජ් එක. දැන් අතීතයට ඇවිත් තමන්ම අම්මට කියලා දෙනවා කියලා ඌට තේරෙනවා. ඒ දේ මතක් වුණා මැස්සල කඳුළු පිරුණත් කොහොම හරි ඒ කඳුළු හංගන් අම්මවේ හිර කූඩුවෙන් නිදහස් කරගන්න දවසක් එනකම් ජියෝල් හැමදාම වගේ මග බලාගෙන තමයි හිටියේ. ඉතින් කාලයත් එක්ක ජියෝල් එයාගේ අම්මා එක්ක ළඟින් ඉන්න පටන් ගන්නවා. කොහොම හරි ජියෝල් ආයෙත් ඉන්නවා කියලා දැනගන්න ඊචන් බෑන්ඩ් එකේ කට්ටියත් එක්ක ගිහිල්ලා ජියෝල් යන ස්කූල් එක ගාව බෑන්ඩ් එක ප්ලේ කරලා ආයේ ජියෝල්ට ගිටාරිස් විදියට බෑන්ඩ් එකට ජොයින් වෙන්න කියලා ආරාධනා කරනවා. හැබැයි ඉතින් ඒ වැඩේ හිතුවට වඩා දුරදිග යන්නේ ස්කූල් එකෙන් භාගයක්ම ළමයි එතනට රැස් වෙන නිසා. ඔය අතරේදී එතනට එන ජියෝල් ඊචන්ට කියනවා ඔහු බෑන්ඩ් එකට ජොයින් වෙන්න කැමති ඒත් ඊචන්ට යාගෙන් ඈත් වෙලා ඉන්න කියලා. අමතක කරන්න එපා දැන් අපි එන්නේ කියලා කතා කළාට ඊචන් සහ අනිත් හැමෝම හිතන් ඉන්නේ එන්නේ සීජියන් කියලා. කොහොම හරි එන්නේගෙන් ඈත් වෙලා ඉන්න කියන හේතුව විදියට තමනුත් ඇයට කැමතියි කියලා ජියෝල් ඊචන්ට කියනවා. ඒක කිව්ව විතරයි ඊචන් ජියෝල්ට පහරක් ගහනවත් එකම එතනට ජියෝල්ගේ ස්කූල් එකේ ටීචර්ස් ලැවිත් ඔවුන් වල්ලා ගන්න හදනවා. හැබැයි ඉතින් වාසනාවකට වගේ ඊචන් ඇතුළු පිරිසට අහු වෙන්නේ නැතුව පැන ගන්න පුළුවන් වුණත් ජියෝල් සහ එන්නේ හැංගිලා ඉද්දි එක ටීචර් කෙනෙක්ට අහු වෙනවා. ඉතින් ඔවුන් දෙන්නව ප්‍රින්සිපල් ගාවට අරන් යන නිසා අන්තිමට ප්‍රශ්නේ නවතින්නේ දෙන්නම චංගේ කුඩම්මගෙන් හොඳ බැනුන් ටිකක් අහගෙන. කොහොම හරි ස්කූල් එකෙන් එළියට යන ගමන් එන්නේ ජියෝල් ගෙන් අහනවා ඔහු ඇයට ඇත්තටම කැමතිද කියලා. තමන්ගේ හිතේ කැමැත්තක් නොතිබ්බත් තමන්ගේ අම්මවයි තාත්තවයි එකතු කරන්න ඕනේ නිසා ජියෝල් ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔව් කියලා දෙනවා. ඒත් ඉතින් ඒක ගණන් ගන්නේ නැති එන්නේ යාගෙන් මේන් ප්ලෑන් එක වුණ තමන්ගේ අම්මගේ පළවෙනි ක්‍රෂ් එක හොයාගන්න වැඩේට විතර අවධානය දෙන්න හිතා ගන්නවා. කොහොමින් කොහොම හරි ජියෝල් සහ ඊචන් අන්තිමට තරහකාරය වගේ ඔට්ටුවකුත් දානවා. ඒ ෆෙස්ටිවල් එක දවසට දෙන්නගෙන් එක්කෙනෙක් කොහොම හරි එන්නේගේ හිත දිනා ගන්නවා කියලා. ඉතින් තමන් හොඳට මහන්සි වෙලා ජියෝල්ට වඩා හොඳ ගිටාර් ප්ලේ කරනවා කියලා කියන ඊචන් අමුතු මූණකුත් අදන් එතනින් යනවා. ටික දවසක් ගිහින් ජියෝල් දැනගන්නවා ඊචන් ගැන චංගේ හිතේ අදහසක් තියෙනවා කියලා. ඒක තමන්ට හොඳ නිවුස් එකක් කියන නිසා ජියෝල්ගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. හැබැයි ඉතින් හිතේ අදහසක් තිබිලා තාමත් ඒක ගැන කියලා නැහැ කියලා දැනගත්තම නම් ජියෝල්ට චං එක හොඳටම කේන්ති යනවා. කොහොම හරි ඒ දෙන්නව එකතු කරනවා කියලා ජියෝල් චංට පොරොන්දු වෙලා එයාවත් ඇදගෙන ඊචන් හම්බ වෙන්න යනවා. ඔන්න ඉතින් ඒ යද්දී ඊචන් ප්‍රැක්ටිස් වෙන තැනට එන්නේ ඇවිල්ලා ඉන්නවා. ඒත් එන්නේ චංව දැක්ක ගමන් ඇය ගාවට ඇවිල්ලා සයින් ලැන්ග්වේජ් එකෙන් ඇය එක ගොඩක් හොඳින් කතා කරනවා. ඒකෙන් නම් චංගේ හිතට ලොකු සතුටක් ලැබෙනවා. මොකද දැන් තවත් කෙනෙක් ඇය ඉන්න තත්ත්ව තේරුම් අරගෙන තියෙන නිසා. එදා රෑ ජියෝල්ට කතා කරන ස්ටුඩියෝ එකේ අයිතිකාරයා ජියෝල්ට උදව් කරන්න කෙනෙක් එව්වා කියලා වගේම ඔහුට ඒ කෙනාව හොයාගන්න හරි දැනගන්න හරි ඕනි නම් මුලින්ම ඒ කෙනාට උදව්වක් කරන්න වෙයි කියලා කියනවා. මේ තේරවිල්ලස්සේ පැටලෙන ජියෝල් මුළු රෑම හැරන් ඒක ගැන කල්පනා කරනවා. කොහොමින් කොහොම හරි පහුවෙනිද හවස ජියෝල් එන්නේවත් එකන් කන්ට්‍රි සයිඩ් එකකට බයික් එකකින් යනවා. ඒ ගියාට මොකද ඉතින් ගමන මැදදි තෙල්ලිවර වෙන නිසා දෙන්නට පාරයිනකට වෙලා පහුවෙනිද එළි වෙනකන් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දෙන්න මෙහෙම කතා කරමින් ඉති එන්නේවට සීතලයි කියලා තේරෙන ජියෝල් තමන්ගේ ජැකට් එක එන්නේවට දෙනවා. ඔන්න ඔය වෙලාවේදී ජියෝල් එන්නේගෙන් ඉල්ලනවා ඊචන් සහ ඔහු අතරින් තමන්ව තෝරගන්න කියලා. එහෙම කිව්ව ගමන් එන්නේගේ ඇස් උඩ ගියත් ජියෝල් තමන්ගේ කතාව දිගටම කියාගෙන
හොයාගෙන යනවා. ඒ ඔහු අනාගතෙන් ආවා කියලා වගේම වයසෙන් ගත්තොත් සීජියන්ට වඩා වයසයි කියලා මුලින්ම හිතලා හිතේ තිබ්බ අදහස අතෑරගනි කියලා. ඒත් දැන් ඔවුන් එකම වයස නිසා ඒ වයස ප්‍රශ්නයක් නැහැ කියලා තේරුණ නිසා තමන් අයට ආදරය කරන්න පටන් ගත්ත කියලා ජියෝල් එන්නෝට කියනවා. දැන් අමතක කරන්න එපා. අපි එන්නෝ කියලා කතා කළාට යීචන් ජියෝල් හැමෝම හිතන් ඉන්නේ ඒ සීජියන් කියලා. කොහොම හරි ජියෝල් කියන හැමදේම කිසිම දෙයක් නොකිය ඇස් පොල් කරන් අහන් ඉන්නේ එන්නෝට හાર્ට් ඇටැක් එකක් හැදෙන්නේ ජියෝල් ඔක්කොම කියලා ඉවර වෙලා ආව කිස්කලාම. ඔන්න ඔය අතරෙදී තමන් පුරුදු වුණ සයින් ටික පාවිච්චි කරලා යීචන් එදා තමන්ව සේව් කරපු එකට ස්තුති කරනවා. හැබැයි ඉතින් කතාව අනිත් පැත්තට පෙරලෙන්නේ චන් අයගේ ස්නැප් බුක් එකේ තමන්ව ලස්සනට ඇඳලා තියනව දැක්කම දෙපාරක් හිතන්නේ නැතුව යීචන් චන්ගෙන් අහනවා ඇය ඔහුට කැමතිද කියලා. ඉතින් චන් උත් වැඩිය හිතන්නේ නැතුව ඔව් කියලා උත්තර දුන්නම යීචන්ට උන් හිටිතන් අමතක වෙලා යනවා. කොහොමින් කොහොම හරි යීචන්ගේ හිතේ සීජියන් ඉන්නා කියලා දන්න නිසා ඔව් තමන්ට අකමැති වෙන බව කලින්ම දන්න නිසා චන් යීචන්ගෙන් යාළුව විදියට ඉමු කියලා අහනවා. ඒකට ඇය කලින් ඉඳන්ම ලෑස්ති කරන් හිටපු ලස්සන ස්නැප් බුක් එක යීචන්ට බලන්න දෙනවා. මේක දැකපු ගමන් යීචන්ගේ හිතේ හරිම අමුතු හැඟීමක් ඇති වෙනවා කියලා ඔහුගේ මූණින්ම කියන්න පුළුවන්. යීචන් මේ ස්නැප් බුක් එක කියවලා සතුටින් චන්ගේ යාළුවෙක් වෙන්න කැමති වෙනවා. අන්න ඒ විදියට යීචන් එක්ක හොඳ යාළුකමක් පටන් ගන්න චන් සතුටින් ගෙදර ගියාම ඇයව තවත් සතුටු කරවන දෙයක් ගෙදර තියෙනවා. ඒ අයගේ තාත්තා ඇයට ෆැක්ස් මැෂින් එකක් ගෙනල්ලා දීලා. ඒ ගැන කෙලින්ම කියන්නේ නැතුව චන්ගේ තාත්තා චන්ගේ සතුටෙන්නේ මැෂින් එක දිහා බලන් ඉන්න විදිය බලාගෙන වෙන කාමරයක ඉඳන් ඒ ගැන හිතනවා. ඒ වගේම පළවෙනි පාරට තමන්ගේ දුවගේ හිනාව දකින චන්ගේ තාත්තට තේරෙනවා ඔහු මෙච්චර කල් චන් ගැන වැරදියට හිතුවා වගේම චන්ට හොඳ තාත්තා කෙනෙකුත් උනේ නැහැ කියලා. ටික වෙලාවක් ෆැක්ස් මැෂින් එක දිහා බලන් ඉන්න චන් මුලින්ම ෆැක්ස් එකක් යවන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒ විදිහට චන් මුලින්ම ෆැක්ස් එක යවන්නේ වෙන කාට වෙන්න පුළුවන්ද? ඒ ගැන දැනගන්න නම් පාට්‍රී අරන් එනකම්ම ඉන්න වෙනවා. එහෙනම් පුළුවන් ඉක්මනට පාට්‍රී අරන් එන පොරොන්දුෙන් මං අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.